मैले युट्युब च्यानल लेखेर ठुलो साधारण पिकी गर्नमा අද දිනේ මේ වීඩියෝ එක හරහා මම කරන්න බලාපොරොත්තු වෙන්නේ පොත්ගුල් විහාර ප්‍රතිමාව. මේකත් සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි දෙකටම අවශ්‍ය වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය පෙළට කිසි ප්‍රශ්න ටිකක් තමයි උසස් පෙළට විචාර බුද්ධිය ලියන්න වෙනවා. ඒ නිසා මේක වෙන අවබෝධය ගන්න එක හොඳයි. මොකද මේ පොත්ගුල් විහාර නැත්නම් පොත්ගුල් විහාර ප්‍රතිමාව කියන්නේ මොකද්ද? මේකට තව නමක් කියනවා පොත්ගුල් විහාර ප්‍රතිමාව පරාක්‍රම බහු ප්‍රතිමාවක් කියනවා. මම හිතනවා පරාක්‍රම බහු ප්‍රතිමාව කිව්වම වැඩි දෙනෙක් දන්නවා. පොත්ගුල් විහාර ප්‍රතිමාව කියවට හැම දෙනාම දන්නේ නැහැ. නමුත් මේ දෙකෙන්ම එක හඳුන්වනවා. ඔබට පොළොන්නරු ගියහම මේක දැක ගන්න පුළුවන්. පොළොන්නරුවේ පරාක්‍රම බහු මේ පරාක්‍රම සමුද්ද අසල තියෙන ප්‍රතිමාව. පිහිටිගල් පර්වතයේ තමයි නේද තියෙන්නේ. විශාල පිහිටි ගල් පර්වතයක පූර්ණ උන්නත ලෙස නෙලලා තියෙන පර්වත මිත්‍යියේ පූර්ණ උන්නත ලෙස විශාලව නෙලලා තියෙන ප්‍රතිමාවක් තමයි මේ ප්‍රතිමාව. මේකට පොත්ගුල් විහාර ප්‍රතිමාව කියලා කියන්නේ ඒ ළඟ තියෙනවා ඒ පොළොන්නරුවේ යුගයේ තිබුණු මේ පුස්තකාලයක් නැත්තම් පොත්ගුල. ඒක නිසා මේකට පොත්ගුල් විහාර ප්‍රතිමාව කියලා කියනවා. දැන් මේ මොකද්ද මේ ප්‍රතිමාවේ ලක්ෂණ? ප්‍රතිමාවෙන් කියවෙන්නේ මොකද්ද? ප්‍රතිමාවේ තියෙන ලක්ෂණ මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මේක කළු ගලේ නෙලලා තියෙන්නේ. කළු ගලේ පිහිටිකල් පර්වතයක පූර්ණ උන්නත ලෙස නෙලලා තියෙන ප්‍රතිමාව. එහෙනම් මේ ප්‍රතිමාව හිටගෙන ඉන්න රූපීටි රූපීටි හිටගෙන ඉන්න එක එක පාදයකට බර කරලා තමයි හිටගෙන ඉන්නේ. හරි ලස්සන හැඩයක් ඒක එක පාදයකට මෙහෙම හැඩයක් වෙනවා. ඒකට ඕම හැඩයක් වෙනවා. ඕම හැඩයක් වෙනවා. එක පාදයකට බර කරලා ඉන්න මේ ප්‍රතිමාවක් තමයි මේ රූපය. ඊළඟට මේකේ තියෙන්නේ මේක මේ මොකද්ද කියලා එක එක එකන විචා මත ඉදිරිපත් කරන අපි ඉස්සෙල්ල ලක්ෂණ බලමු. උඩුකය නිරුවා. උඩුකය නිරුවා. යටිකය දෝතියක් වගේ යනකොටින් සරසලා තියෙනවා. දැන් රජවරු එහෙම අඳිනවන්නේ වගේ. නැතුම් වලට එහෙම අඳිනේ. ඒ වගේ ඇඳුමකින් සරසලා තියෙනවා. මුහුණ හරි ප්‍රපාත වර්ගයක් කියන උර දෙපත්තෙම උර බාහු එහෙම හොඳ ශක්තිමත් බාහුවක් දාලා තියෙන්නේ. ළඟට මූණේම හරි ප්‍රපාත වර්ගයක් තියෙනවා. මූණේ හරි ප්‍රභූ ගතියක් තියෙනවා. නලල පළල. ළඟට මේ උඩු ඝන උඩු රැවුලක් තියෙනවා. දිගටි පපුව දෙතිහට විතර වැටෙන රැවුලක් තියෙනවා. ඒකට හිසේ ඔටුන්නක් කියලා ඔටුන්න වගේ දිගටි යමක් පළඳගෙන ඉන්නවා. හිස දිගටි ඔටුන්නක්ම කියන්නත් බෑ. ඒක හිස පළඳනාවක් තියෙනවා දිගටි එකක්. ඊළඟට අතේ තියෙන යමක් ඒක මැදින් පහළට නැවුණු යමක් අතේ තියෙනවා. සමහර විට ඒක එක එකන එක එක දේවල් කියනවා. සමහර ඒක පුස්කොළ පොතක් කියනවා. සමහර අය කියනවා ඒක වියගහක් කියලා. එක එක දේවල් කියනවා. එක එක මත ඉදපත් යමක් පටියක් වගේ එකක් මැදින් වක් වෙලා තියෙනවා පහළට. ඒ වගේ එකක් අතේ දැති අරන් තියෙනවා. ඉදිරිය බලාගෙන ඉන්නවා හරි පෙනුමක් තියෙනවා. ඊළඟට ආභරණ මොනවාක්වත් දාගෙන නැහැ. මේ රූපේ තියෙනවා හරි මේ යම් කිසි මොන හරි ප්‍රභූ ගතියක් ඒ රූපේ ශෛලිය මතු කරලා තියෙන කැටයම් ශිල්පියා යොදාලා තියෙනවා. ඒක බාහු යුක්මය මුහුණ ඇස් දිගටිකන් ඒවෙන් එයා හොඳ. ඊළඟට ඒ දෝතියක් වගේ ඇඳුමක් ඇඳලා තියෙනවා. ඒකට ගැටයක් ගහලා තියෙනවා. ඒ ගැටේ පවා ශිල්පියා මතු කරලා තියෙනවා ගැටයක්. ඒ ඇඳුම ඇඳලා හිර කරන්න පටිය බැඳලා ඒ පටිය ගැටයක් තියෙනවා. ගැටයක් දාලා තියෙනවා. ඊළඟට ඒ පටිය හිර කරලා ගැටේ බැඳනම අර බඩේ තියෙන අර සොෆ්ට් මොලොක ගතිය වගේ මොලොක් වගේ ගතිය අර එබෙන ගතිය අර පටියට උඩින් නෙරලා වගේ එන්න දාලා තියෙනවා. ඒක හරි හොඳ ශිල්පීය දක්ෂතාවයක්. ඒක මොකද මේ කළු ගලකින් මේක කරන්නේ. කළු ගල කියන මාධ්‍යයේ ලෝකේ තියෙන
කැටයම් කරලා තියෙන මාධ්‍ය වලින් අමාරුම මාධ්‍ය කැටයම් තදම තද මාධ්‍ය. ඉතින් ඒ මාධ්‍යෙන් තමයි සමාධි බුදු පිළිමය තදම තද මාධ්‍යකින් සමාධි බුදු පිළිමය කරලා තියෙන්නේ ඒවයි. දැන් මේ කරලා තියෙන්නේ ඒ වගේ පීටිකල් පරිවර්තී ඒ අර බඩේ තියෙන සොෆ්ට් ගතිය නිකන් මොලොක් ගතිය. බඩ පටිය ගැට ගැව්වම බඩ ඉස්සරහට නෙරලා යන ගතිය. දාන ශිල්පිය හරියට සමත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි ඊපස්සේ අර බුලිය ප්‍රදේශයේ බුලියට පහලින් චුට්ටක් මේ ඒ පටිය ගැට ගහලා තියෙන්නේ. ඒ ඒක හැම ලස්සරට දාලා තියෙනවා. අන්න ඒකෙන් හරි ජීව ගුණයක් තියෙනවා මේ ප්‍රතිමාවේ. ඉතින් මේ ප්‍රතිමාවේ මොකක්ද කියවෙන්නේ කියලා පොඩ්ඩක් බලුවහම පස්සේ මේ මේ ප්‍රතිමාවෙන් මේක මේ පොත්ගුල් විහාර ප්‍රතිමාව කියලා කියනවා. සමහර කියනවා ඒක මේ මේ සමහර අය කියනවා මෙහෙම පපු හරහා පොඩි නූලක් යනවා කියලා. ඒක එහෙමම හොඳටම පේනින්නේ නැත්නම් ටිකක් අර පූණ නූලක් කියන ඒ වගේ නූලක් පෙන්නුම් කරන චුට්ටක් ඒක වහාල උඩ පෙන්නුම් කරන්නේ චුට්ටක් මේ බඳ හරහා නැත්නම් පපු හරහා යන පූණ නූලක් ඉස්සර ෂුවරු දැනට ඉන්නවා භාවනා යෝගී අය මේ වගේ දාන අය ඉන්නවා. ඊළඟට මේක මේකෙන් කියනවා පරාක්‍රම බහුරජුව කියලා. මේ දැහැටි දැක්වෙන්නේ විය ගහ. මේ පරාක්‍රම බහුරජුව කියන්නේ මේ අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් අපට නොයනවා. ඒක කුෂ්කර්මය වෙනුවෙන් වැඩ කරපු රජ කෙනෙක්. වැව්වමනු ගොඩාක් කරලා තියෙනවා. ඊළඟට මේ පරාක්‍රම සම්මුතිය අභියස තියෙන්නේ. ඒ නිසා ඒ අතේ දැක් සමහර විචාරකෝ ඉදිරිපත් කරනවා මත මේ අතේ දැක්වෙන්නේ පුෂ්කොළ පොත මේ වියගහ මේ අතේ දැක්වෙන්නේ වියගහ මේ දැක්වෙන්නේ පරාක්‍රම රජුගෝ කියලා මේ පෙන්නුම් කරන්නේ එක අදහසක්. සමහර අය කියනවා එතන ළඟ තියෙනවා පොත්ගුල් මේ පොත්ගුල පොත්ගුල් ගොඩනැගිල්ල නැත්නම් අන්ධකාරය කියන පුස්තකාලයේ ඒකේ ගොඩ නැත් ගොඩ නැගිල්ලක නටබුන් තියෙන ඒ නිසා මේ දැක්වෙන්නේ පුස්කල පොත. ඒ නිසා මේ ඉන්නේ මේ 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 පුස්කල පොත දැකින් අරන් ඉන්න කෙනෙක් කියලා මේක සමහර අය කියනවා. සමහර අය කියනවා පරාක්‍රම බහු රජුව නම් පුස්කල පොත අරන් ඉන්නේ කියලා. සමහර අය කියනවා ගොඩක් දෙනෙක් කියනවා සමහර අය මේ ඉන්නේ පුලස්ති ඍෂිවරයා කියලා. ඍෂිවරයෙක් ඒක සමහර විට වෙන්න පුළුවන් මේ ඉස්සේ තියෙන උතුම්ණක් නෙමෙයි රජ කෙනෙක් නම් උතුම්ණක් නෙමෙයි ඩිගටියක් තියෙන්නේ ඩිගටි පළඳනාවක් තියෙන හිසට දාලා පූණ නූලක් වගේ එකක් තියෙන ඇඳුම ඒ තියෙන ප්‍රපාතවත් ගතියක් තියෙනවා උඩු යටි රැවුලක් තියෙනවා නිකට පහලින් දැකලා පපුඩියට වැටෙන රැවුලක් තියෙනවා මේ ඉන්නේ පුලස්ති කියන ඍෂිවරයා තමයි මේ ඉන්නේ කියලා සමහර දෙනෙක්ගේ මතයක් තියෙනවා. ඉතින් දැන් ඔය කියන මතවලින් ඒක නමුත් දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබ සමහර විට නරඹනවත් ඇති දෙරණ කියන රූපවාහිනී දෙරණ යනවා සෙනසුරාදා ඉඳට රාවණා කියලා මේ ටෙලි නාට්‍යයක්. හරි හොඳයි ඒක. සමහර විට ඒ ටෙලි නාට්‍ය තාජිකට යනකොට දැන් මේ රාවණා කියන එක ගැන මම හිතන්නේ යනවා ගොඩි මේ රාවණා පරිශන ආයතනයක් තියෙනවා කතා යනවා ගොඩක් යනවා. ඒ සමහර විට දැන් ඉසිගිවිය සම්බන්ධව කතා කරනකොට ඒ ඒ ඒක රාවණ ඒකේ ඉඳලා තියෙනවා කියන හැදලා තියෙනවා කියලා පිළිසකර කරනවා කියලා කතාවක් තියෙනවා. ඒ දැන් ඒව පරීක්ෂණ වලින් හොයාගෙන යනවා. හොයාගෙන බොළු දේවල් සමහර විට පිළිගන්න පුළුවන් දේවල් මට හරියට කියන්න බෑ. මට ඉතිහාසය වෙනස් කරන්න බෑනේ. ඒ නමුත් දැන් තියෙන ඉතිහාසයට මේ කියන්නේ පුලස්තිරිසි කියනවා රාවණ කතාවෙදිත් රාවණ ඒ පුලස්තිරිසි කියලා කෙනෙක් ඉන්නවා. ලොකු එයාගේ උපදෙස් අනුව තමයි ගොඩක් වැඩ කරේ. කියන්නේ එයාලා මේ ඍෂිවරු කියන්නේ දහමත් එක්ක යම් කිසි එක එක අදිමානසිකත්වයෙන් තියෙන කට්ටිය. එහෙම කෙනෙක් පුලස්තිරිසි කියන්නේ ඒ පුලස් මේ පුලස් පුලතිසි කියන්නේ පොළොන්නරුව. මේ පුලස්තිරිසි කියලා ඍෂිවරයා කියලා මේ හැඳින්වීමක් කරනවා. ඒ කතාවත් එක්කලා මේ ඒ රාවණා බලනකොට ඒ රාවණා සිරිනැක්ටි බලනකොට ඒකෙත් ඒකත් ඇත්තක් තියෙනවා. මේකෙන් කෙසේ වෙතත් අපිට මේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මේ කියන එකෙන් හිතා ගන්න පුළුවන් සමහර වෙලාවට මේ
පුලස්ති විසි වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. මේක රජ කෙනෙක්ගේ විලාසයක් පෙන්වුම් කරන්නේ ප්‍රභු ප්‍රතාපවත් ගතියක් පෙන්වුව කිසි උතුම්න අනු මේ ගොඩක් හැංගීම් බලයි මේ රූපේ හරි හැංගීම් බලයි. ඒ නිසා මේක ඒ පුලස්ති විසි කියන එක විශ්වාස කරන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔබට මේ සමහර විලාවට අපි තරුදිදීදී අපි ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන්. ඉතිහාසයේ තියෙන දැන් මේ කතාව දැන් ඉන්න පරිවර්ෂණය කරලා තියෙන අන්ද වෙනස් වෙන්න පුළුවන්. එතෙක් අපි මේ දේ පිළිගන්න වෙනවා අපිට. මේ තියෙන මතිමත් අන්දර පිළිගන්න වෙනවා. නමුත් කෙසේ නමුත් ඔබත් ගිය දවසක එක බලන්න ඔබත් මේ හොඳට අධ්‍යයනය කරලා ඔබේ අදහස මොනවද කියලා චුට්ටක් බලන්න ඉතින් ගියාම පරමේ ටිකක් පරක්කම් සමුද්‍රයේ ටික දුරක් යන්න ඕන බන් ටිකේ ගිහිල්ලාම ලස්සන තැනක පරක්කම් සමුද්‍රයේ දෙස බලාගෙන ඉන්න මේ රූපයක් තමයි මේක. ඔබේ අදහසුත් මේවා එකතු කරගන්න බලන්න. ඊළඟට මේ හරි ලස්සන හොඳ ප්‍රසිද්ධ කැටීමක්. මේක සාමාන්‍ය පෙළට එන්නේ මේ ප්‍රශ්න මේවා ගැන මේ දැයතේ මොකද්ද තියෙන්නේ. දැන් අපිට උන්නම් කියන්න පුළුවන් මේ අදහස් මේ මෙයාගේ අහවල් මතය අනුව මේ දැහැතේ දැක්වෙන්නේ මොකද්ද මේ පොළොන්නරුවේ මේ 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 ප්‍රතිමාවේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන්. නැත්තම් දැහැතේ විය ගහක් දැක්වෙලා අරගෙන ඉන්න මේ ප්‍රතිමාවේ නම කොමද්ද? නැත්තම් කලාව මේ පරාක්‍රම සමුද්‍රයේ අස අසබඩ තියෙන මේ ප්‍රතිමාවේ නම විස්තන ඒක ලකුණු කරන්නේ. එතකොට ඔයාලට සමහර වෙලාවට පොළොන්නරුවේ තියෙන තවත් ප්‍රතිමා කීපෙකුත් දාලා මෙහා පැත් එක පැත්තක රූප පෙළක් අනිත් පැත්තේ රූප පෙළක් ඒව සංසන්දනය කරන්නේ. සමහර එයා පැත්තේ මේකට සම්බන්ධ පොළොන්නරුවේම තව මේ මොකක් හරි කලාකෘතියක් තියෙනවා. මේ පැත්තේ තව එකක් තියෙනවා. එතකොට මේ වගේ එකක් අපි හොඳට මෙහෙම හඳුනාගෙන තියෙනවා. එතකොට ඒකට යා කරන්න ඔයාලට මේ රූප මේ කියන පාඩම් වල හැම රූපයක්ම ඔයාලා හඳුනාගෙන තියෙන්න. මම හිතනවා ඒක හරි වැදගත් ඒ අඳුරගෙන තිබිල්ල. කවදා හරි මේවා ටික ටික නැති වෙලා යනවා. මේ අපේ අපි කියන දේවල් දැන් ටික ටික නැති වෙලා යනවා. තමන්ගේ දරුවෙකුට හරි කියලා දෙන්න ඇත්තටම මේවා දැනගෙන තියෙන එක හොඳයි. ඊළඟට සමහර අය මම දැකලා තියෙනවා අපේ දැන් ওই ගෝලයේ වීම පරණ අය අපි එයාලා සමහරට නොහිතා වෙන්න බෑ. හිතන්නේ හිතන් වලට යනවා. සමහර විට පිටරටවල් වලින් එනවා මේ ටූරිස්ලා. මේව බලන්නේ ඉන්නේ. ඒ කෙනෙකුට මේක හඳුන්වා දීමට තමන්ගේ දැනුම හරි වැදගත් වෙනවා. ඒ නිසා මේවා දැනගෙන ඉන්න චූටි ළමයි පව තමන්ගේ රටේ සංස්කෘතිය, තමන්ගේ රටේ ඉතිහාසයේ දේවල්, අපේ මුතුන් මිත්තු කරපු දේවල්, ඒවා මේ ශෛලිය කොහොමද මේවා කරලා තියෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න එක හරියට වටිනවා. ඒ නිසා ඔබ මේක තව අධ්‍යයනය කරන්න. මම මේ දුන්නේ චූටි කරුණු ටිකක් විතරයි. ගියාම බලන්න තව පොත්පත් අරන් බලන්න. ඊට පස්සේ මේ කරුණු පොඩි කියලා නෑ මේක හයෙන් ඉහළ අයට හරියට මේ දැන වටිනවා. මේ වෙන රටවල් වල බැලුවාම ඒ රටවල් වල පොඩි ළමයා පවා ඒ රටේ ඉතිහාසය ඒ රටේ තියෙන දේවල් දන්නවා. අපේ රටේ මේ බොහෝ දෙනෙක් ඒවා ගැන අධ්‍යයනය කරන්නේ එක මූලෙම යනවා විභාගේ පාස් වෙන්නම විතරයි. විභාගේ පාස් වුණෙන් පස්සේ විභාගෙට ගිහිල්ලා ඒක ලිව්වා කොලේට වැමරුවා. ඊට පස්සේ ආයෙ මොකක්වත් නැහැ. ඊට පස්සේ වෙන මොකක් හරි කරනවා වෙලා. ඒකට කිසිම සම්බන්ධයක් නැති එක. මේ දැනුම මොන අවසානයේ මොන විශේෂ ධාරාවකින් මොන තැනට ගියත් මේ දැනුම මම හිතනවා හැම දිනෙකටම අවශ්‍ය වෙනවා. රටේ නෙමෙයි ලෝකෙ කොහෙ ජීවත් වුණා. ලෝකෙ තමයිලට අපේ රටේ ජීවත් වෙන්න බැරි වෙන්නේ දරුවෝ ඉගෙනගෙන යන්න පුළුවන් වෙන රටවල. ඒකෝට තමන්ගේ රටේ මේ සංස්කෘතිය මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩාක් වටිනවා. ඒ නිසා මේ ගමන හොඳට කරුණු හොයන්න හොයලා මේක අධ්‍යයනය කරන්න මම මේකට මේ හැම පාඩමකටම ටියුට් එකක් හදනවා. ඒ හදමින් යනවා. ඒවට රූප සටහන් ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේවා තියෙන හරි ලේසි ග්‍රහණය කරගන්න ඒ ටියුට් එකේ කියන ඒවා. මොකද මේවා කෙටි ප්‍රශ්න වලින් තියෙන්නේ. මේ දුන්න පාඩම පොයින්ට් ෆෝම් එකකින් තියෙන්නේ. ඒක ඔබට පස්සේ කාලෙක අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා ඔබ ලයික් එකක් දාන්න, කමෙන්ට්ස් දාන්න, තව යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට තව මට එවන්න අදහස් මොනවා හරි තියෙනවා නම් ඔබට මේවා මේවා දැනගන්න ඕන. එතකොට මට මේ මගේ වීඩියෝ එක බලලා දැන් මම දැන් මේ පාඩම කරන්නේ මේ දෘශ්‍ය මාධ්‍යයක් මේක දැන් කරන්නේ අජීවී
දැන් අද මේ කාලේ ළමයින්ට බිම අඩු මේ ලංකාවේ තියෙන දැන් ලෝකෙම තියෙන මේ කොරෝනා ප්‍රශ්නේ හන්දන මම මේ අද කරන්න වෙලා තියෙන කැමරාවක් ඉස්සරහ නමුත් මේක ළමයි ඉස්සරහමට දරුවෝ ඉස්සරහ මම කරා ඒ කරනකොට මේ දරුවන්ගෙන් මට ප්‍රතිචාර එනවා නැත්නම් දරුවෝ මුණු වලින් මට කියන්න පුළුවන් ඒක තේරුණාද නැද්ද තව මට විස්තර කරන්න දෙන්න ඕනේ නමුත් දැන් මට ඒක තේරෙන්නේ නැහැ දැන් මෙතන ඒ නිසා මේ වීඩියෝ කබලියක් පස්සේ බලන කෙනාට තමයි ඒ නිසා ඔයාලගේ වෙන කමෙන්ට්ස් අල්ලව අදහස් මට ගොඩාක් වටිනවා නිසා ඒ ටික එවන්න මම මේක කරන්නේ අවුරුදු දැන් 40කට පෙළි මම මගේ දැන් මම විශ්‍රාමික ගුරුවරියක් චිත්‍රකලාව මයි මම කරේ මේ මගේ ඩිග්‍රී එක චිත්‍රකලාව සම්බන්ධවමයි මේ කරලා මේ කරලා මේ ස්කෝලේදී මේක ප්‍රමාණවත් නැද්දි කියලා හිතල තමයි මේ YouTube channel එක කරා මේක රටට දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මම හිතනවා ඔබ මේකෙන් ප්‍රයෝජන ගනී කියලා දරුවෝ මේ චිත්‍රකලාව අතහැර යනවට මම කැමති නෑ පුළුවන් තරම් මේකත් එක්ක ඉන්නවා නම් ඒක ඔයාලගේ ජීවිතේටත් වටිනවා රටටත් වටිනවා හැමදෙයකට වටින විශ්යන් මන්තර ඉදිරියේදී මේකේ වටිනාකම වරින් වර ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අද පාඩම ඉවරයි අද පාඩම පරක්කමු බහු ප්‍රතිමාව කරේ ඊට පස්සේ ඔබ මේ වෙන ඊළඟට වෙන පාඩමක් මම එදාට කරන්න ඉතින් ඔබට සුබ දවසක් බොහොම ස්තුතියි ආයුබෝවන්